ඉන්න චතුරංගනී සේනාව තියෙන්න ඕන. ඇත්න් අසුන් රිය පාබල කියන මෙන්න මේ විදිහේ චතුරංගනී සේනාවක් ඉන්න ඕන. එතකොට ආයුධ ගබඩාවක් තියෙන්නත් ඕන. ඒ ආයුධ හොඳට ආයුධ ශිල්පයේ ප්‍රගුණ කරපු හොඳ හමුදාවක් ඉන්න ඕන. එහෙම හමුදාවකුත් ඉන්නවා නම් ඒකත් ඒ අභ්‍යන්තර නගරේ ඉන්න මිනිසුන්ට සුවපහසුවක්ද නැද්ද? ඔව්, ආරක්ෂිතව සුවපහසුවෙන් ඉන්න පුළුවන්. බාහිර සතුරු උපද්‍රවයක් ආවොත් එීම හොඳට ඒ උපද්‍රවයට මුහුණ දී ගන්න පුළුවන්. ඒ තමයි පස්වෙනි කාරණාව. දැන් පළවෙනි කාරණාව මොකද්ද? ඒසිකා ස්තම්භයක් තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව, දියාගලක් නගරේ වටේටම ලොකු දියාගලක් තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව, නගරේ ඇතුලින් අනුපරියාය පතයක් තියෙනවා. ඒක නගරේ වටේටම යන්න පුළුවන් විහිදිච්ච හොඳ පාරක් තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව, ඈ නොඑක් වර්ගයේ ආයුධ එකතු කරපු හොඳ ආයුධ ගබඩාව තියෙන්න ඕන. ඊළඟට පස්වෙනි කාරණාව, එක එක දේවල් වලට දක්ෂ හොඳ හමුදාවක් ඉන්න ඕන. ඊළඟට හයවෙනි කාරණාව, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නි මේ රජුරුවන්ගේ නගරයේ ඉන්න ඕන පඬිත හොඳ ව්‍යක්ත හොඳ නුවණක් තියෙන හඳුනන්නේ නැති මිනිස්සු ඇතුළට ගන්න නැති. ඊළඟට හඳුනන අය විතරක් ඇතුළට ගන්න හොඳ සිහි කල්පනාව තියෙන දොරටුපාලෙක ඉන්න තෝරන. කොයි වගේ කෙනෙක් ඉන්න ඕන? හොඳ නුවණ තියෙන පඬිත ව්‍යක්ත ඊළඟට හඳුනන්නේ නැති මිනිස්සු ඇතුළට ගන්න නැති අඳුරන අය විතරක් ඇතුළට ගන්න හොඳ කල්පනාව තියෙන දොරටුපාලකේ ඉන්න ඕන. ඒ දොරටුපාලකේ ඉන්න දොරටුපාලකෙක් විදියට නිකන් එහෙම මෙහෙම යන මොඩේක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඈ එහෙම වුණොත් එයා කරන්නේ මොකද? නගරේ ඉන්න මිනිස්සු අඳුරන්නේ නැහැ. නගරෙන් පිට ඉන්න මිනිස්සු අඳුරන්නේ නෑ. එතකොට නගරේ ඉන්න මිනිසුන්ට ඇතුළට එන්න දෙන්නේ නෑ. ඇතුළේ ඉන්න හොරාතුරු ඔක්කොම නගරේ ඇතුළට දාගන්නවා. මේ ඊළඟට වෙන වෙන රටවල් වල ඔත්තු බලන මිනිසු මේ නගරේ ඇතුළේ දාගන්නවා. ඇයි? එයාගේ රටේ මිනිසු කවුද කියලා අඳුරන්නේ නෑ. එයාගේ නගරේ මිනිසු කවුද කියලා අඳුරන්නේ නෑ. නගරේ නොවන මිනිසු කවුද කියලා අඳුරන්නේ නෑ. ඇයි? වෙලහෙල දාම් වලට එනවා, නොඑක් වැඩ කටයුතු වලට එනවා, පිටස්තර පළාත් වලින් එනවා. එතකොට මේ දොරටුපාලය හොඳට හොඳ සිහි කල්පනාව තියෙන හොඳ බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන. අන්නේ විදිහේ හොඳ බුද්ධිමත් දොරටුපාලකෙක් ඒ නගරේ දොරටුවල පාලනයට යොදවලා ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් ඇත්තට මේ නගරේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නැතුව සූසී වාසය කරන්න පුළුවන්. ඊළඟට බාහිර සතුරු උපද්‍රවයක් එනවා නම් ඒකෙනුත් නගරේ ආරක්ෂා කරගන්න පුළුවන්. තේරුණා නේද? ඒ කීවෙනි කාරණාවද? හයවෙනි කාරණාවද? හත්වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ ඒ රජුරුවන්ගේ නගරේ හොඳට සිදුරු නැති හොඳට හුණු පිරියම් කරලා පිළිවෙලකට තියෙන ලොකු උස් ප්‍රාකාරයක් මුළු නගරේ වටේටම තියෙන්න ඕන. පැහැදිලි නේද? ලොකු ප්‍රාකාරයක් මුළු නගරේ වටේටම තියෙන්න ඕන. අර චීන මහ ප්‍රාකාරය තියෙන්නේ. මේ වගේ මුළු නගරේ වටේටම සිදුරු නැති හොඳ තාපයක් තියෙන්න ඕන. එතකොට එහෙනම් එහෙම නගරේ වටේටම ලොකු උස තාපයක් තියෙනවනම් එහෙනම් හිතුමනාප මිනිසුන්ට ඇතුළට එන්න බෑ නේද?
ඇතුළට එන්න පුළුවන් කොහෙන්ද? දොරවල් වලින් විතරයි. නේද? පිටින් එහෙනම් එහෙනම් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නැතුව ඉන්න ඒක උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. ඊළඟට බාහිර සතුරන් එහෙම ලේසියෙන් ආක්‍රමණය කරන්න බැ. ඔන්න ඔය කරුණු හතෙන් යුක්ත වෙන්න ඕන. පළවෙනි කාරණාව මතකයිද? ඒසිකා ස්තම්භයක් තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳ උසට හයියට හිටවපු උලකට වැනින්නේ නැති ලොකු ගල් කණුවක් නගරෙ මැද්ද හිටවලා තියෙනවා. ඒකෙන් උඩට නැගලා ඈත ඕන තරම් බලන්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණාව ලොකු දියාගලක් තියෙන්න ඕන. තුන්වෙනි කාරණාව අනුපරියාය පතයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මුළු නගරෙ වටේටම යන්න පුළුවන් පාරක් තියෙන්න ඕන. උසට තියෙන හොඳ පාළල් පාරක් තියෙන්න ඕන. ඊළඟට හතරවෙනි එක මොකද්ද? හොඳ ආයුධ ගබඩාවක් තියෙන්න ඕන. පස්වෙනි එක හොඳ දක්ෂ හමුදාවක් ඉන්න ඕන. ඊළඟට හයවෙනි එක හොඳ සිහි කල්පනාව තියෙන ප්‍රඥාවන්ත, ඊළඟට අඳුනන්නේ නැති මිනිස්සු ඇතුළට ගන්නෙ නැති අඳුරන අය විතරක් ඇතුළට ගන්න දොරටු පාලකෙක් ඉන්නත් ඕන. හත්වෙනි කාරණාව මොකද්ද? සිදුරු නැති හොඳට පිළියම් කරපු ලොකු උසට තියෙන ලොකු තාප්පයක් ප්‍රාකාරයක් මුළු නගරෙ වටේටම තියෙන්න ඕන. ඔය කරුණු හත තමයි මේ නගරේ ආරක්ෂාව පිණිස තියෙන්න ඕන කරුණු හත. එතකොට ඔය කරුණු හත තියෙනවා නම් ඒ නගරේ ආරක්ෂිතයිද නැද්ද? ආරක්ෂිතයි. එතකොට ඇතුළේ ඉන්න මිනිසුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. බාහිර සතුරෙකුට එහෙම ලේසියෙන් ඒ නගරේ අල්ලන්න බැ. එතකොට මේ තමයි නගර ආරක්ෂාව පිණිස පිහිටවලා තියෙන කරුණු හත. හැබැයි ඒ කරුණු හත විතරක් තියලා තිබිලා මදි. තව මොනවද තියෙන්න ඕන? ආහාර වර්ග හතරක් තියෙන්න ඕන. කීව කොයි වගේද? කැමති තරම් ගන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව ලබා ගන්න පුළුවන්. වැඩිපුරත් එක්ක ලබා ගන්න පුළුවන් වෙන්න මිනිස්සුන්ට ආහාර වර්ග හතරක් තියෙන්න ඕන. පළවෙනි ආහාරය තමයි පින්වත් මහණෙනි මේ රජුරුවන්ගේ නගරයේ ඇතුලේ අභ්‍යන්තරයේ ඉන්න මිනිස්සුන්ගේ පාවිච්චියට මිනිසුන්ට උවමනා කරන විදිහට ඇති තරම් ලබා ගන්න පුළුවන් වෙන්නේ කැමති තරම් ලබා ගන්න පුළුවන් විදිහට ගොඩාක් එකතු කරපු තනකොළ තියෙනවා. තනකොළ වර්ග ජලය හොඳට රස කරන තියෙනවා. ඇයි ඒ තනකොළ එහෙම ගොඩක් තියෙනවා? ඒකාලේ ගොඩාක් හරක් එහෙම ඇති කරගෙන තමයි මිනිසු ජීවත් වුනේ. එතකොට හරක් ඉන්නවා, ඇත්තු ඉන්නවා, ආස්පියෝ ඉන්නවා. මුණ්ඩ කණ්ඩ උවමනා කරන විදිහට ඕන තරම් තනකොළ වර්ග තියෙන්න ඕනේ. ඊළඟට ඒ කාලේ මිනිස්සු ගෙවල් දොරවලට සෙවිලි කරගත්තේ මොනවාද? තනකොළ වර්ග නේද? බිත්ති වලට හෙවිලි කරන්න ගත්තේ තනකොළ වර්ග. ඊළඟට හට්ටි මුට්ටි පෙට්ටි ඔකෝ කියන්නේ මේ ඔක්කොම කරන්නේ තනකොළ වර්ග වලින්නේ. එක එක වර්ගයේ තනකොළ. ඒ තනකොළ මිනිසුන්ට ඌමනා තරම් ගන්න තියෙන්න ඕනේ. ජලය ඌමනා තරම් රස කරලා තියෙන්න ඕනේ. ඉතින් මේක කැමති තරම් කරදරයක් නැතුව මේ ගව් ගණන් ඇවිදගෙන ගිහිල්ලා නැතුව ළඟපාතින් හොයාගන්න පුළුවන් විදිහට තියෙන්න ඕන. ඒ තමයි පළවෙනි ආහාරය. දෙවෙනි එක තමයි මේ රජුරුවන්ගේ නගරයේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කැමති තරම් කරදරයක් නැතුව ඕන තරම් ලබා ගන්න පුළුවන් විදිහට හාල් වර්ග, යව ඒ වගේ දේවල් රස කරලා තියාගෙන තියෙන්න ඕන. හාල් යව එහෙම ඕන තරම් තියෙන්න ඕන. ඇයි හාල් මිනිසුන්ට කන්න. ඊට පස්සේ යව හාල් එහෙම සත්තුන්ටයි මිනිසුන්ගේ පාවිච්චිටයි ඔක්කොටම තියෙන්න ඕන.
ඒවත් මොනවද ඒවා නිකන් එහෙන් මෙහෙන් ටික ටික තිබිලා හරියන්නේ නෑ කැමති තරම් ලබා ගන්න පුළුවන් විදිහට ඕන තරම් ගන්න පහසුවෙන් ලබා ගන්න තියෙන්න ඕන එහෙම තියෙනවා නම් ඇත්තට මේ නගරේ ආරක්ෂාව පිණිස ඒ කාරණාව බලපානවා තුන්වෙනි ආහාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි ඒ රජුරුවන්ගේ නගරය ඇතුලේ ඕන තරම් පහසුවෙන් ලබා ගන්නට මේ තල මුං ආදී ධාන්‍ය වර්ග ඕන තරම් රස කරලා තියන තියෙන